අයිබුවන් ආවේගදලයින සැගී කිරිප් චරල් එකෙන් තවත් වීඩියෝ එකක්. ඉතින් පහුගිය දවස් ටිකේ මට අපූරු සිදුවීම් ගොඩකට මුහුණ දෙන්න සිදුණා. ඉතින් මේ වෙද්දි මගේ ස්ටුඩියෝ එක යම් කිසි විදියකට රෙනොවේට් වෙන ගමන් තියෙනවා. ඒ කියන්නේ කලින් තිබ්බ නැති ගොඩක් දේවල් එකතු කරන ගමන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේනදි මං ඉන්න බෑක්ග්‍රවුන්ඩ් එක තාම පර්ෆෙක්ට් නැහැ. හැබැයි කලින්ට වඩා වෙනස්කම් ගොඩක් සිද්ධ වෙනවා. ඉතින් තාම වැඩේ කරගෙන යන ගමන් හැබැයි මට කන්ටෙන්ට් හදන්න වෙන්නේ නැති නිසා මං හිතුව පොඩි වීඩියෝ එකක් හදන්න ඕනේ කියලා. රයිට්. ඉතින් ගොඩක් ඉන්ට්‍රෙස්ටිං සිද්ධි දෙකක් ඇත්තටම ගැන කතා කරන්න සිද්ධෙන මං හිතනවා ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වේවි කියලා. ඉතින් මගේ ස්ටුඩියෝ එක මම රෙනොවේට් කරන ප්‍රොසෙස් එකේදී මට සිද්ධ වුණා යම් යම් දේවල් ප්‍රමාණයක් සෙල් කරන්න. මේකට තියෙන ප්‍රධානම රීසන්ස් තමයි මට කිසිසේත් මේවා විසි කරන්න හේතුවක් නැහැ. ඉතින් ඒක නිසා සමහරක් දේවල් මට සෙල් කරන්න සිද්ධ වුණා. සමහරක් දේවල් මම දන්න දැනට මම ෆ්‍රී නිකන් දීලා දෙම මට වැඩක් නැති දේවල්. හැබැයි යම් යම් වටින දේවල් ටිකක් මම විකුණන්න සිද්ධ වුණා. සහ මගේ යාළුවෙක්ගේ සහ මගේ දේවල් ටිකකුත් ඔය විදිහට මට සෙල් කරන්න සහ මට යත් එක්ක සෙල් කරන්න උදව් කරන්න සිද්ධ වුණා. ඉතින් මම මෙතනදී තෝරගත්ත දේවල් තමයි මාකට් ප්ලේසස් තමයි. ඔයගොල්ලෝ දන්නවා ikman.lk වගේ ඒවා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් මාකට් ප්ලේසස් වල ඇඩ්ස් දැම්මා. ගොඩක්ම Facebook මාකට් ප්ලේස් එක සහ ikman එක තමයි යූස් කරේ. ඉතින් මෙතනදී ගොඩක් විච්ච සිදුවීම් කීපයක් මං හිතුව ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. මොකද සාමාන්‍යයෙන් මම මෙතනදී බේරුණා යම් යම් දේවල් වලින්. හැබැයි ඕගොල්ලන්ට මේ සිද්ධවීම සිද්ධ වුණොත් ගොඩක් මීඩියා වෙලාවට ශ්‍රී ලංකා මිනිස්සු මේවට අහු වෙන නිසා මං හිතුව ඔයගොල්ලොත් එක්ක මේ දේවල් ටික ෂෙයා කරගන්න එකක් බය කෙනෙක් විදියට මට වෙන්න තිබිච්ච දෙයක් සහ සෙල කෙනෙක් විදියට මට වෙන්න තිබිච්ච දෙයක්. ඉතින් වීඩියෝ පටන් ගන්න කලින් අලුත් කෙනා නම් subscribe කරන්න, වීඩියෝ ලයික් එකක් සහ මේ වගේ එක්ස්පීරියන්ස් ඔයගොල්ලන්ටත් ඇති අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. මොකද තවත් පිරිසකට මේක සෑහෙන වැදගත් වෙන නිසා. රයිට්. ඉතින් පළවෙනි දේ තමයි මම iPhone එකක් සෙල් කරන්න දැම්මා ikman එකේ. රයිට්. ඉතින් මේක සෙල් කරන්න ගත්ත වෙලාවේ ඉඳගෙන මට විවිධ මැසේජස් ආවා, කෝල්ස් ආවා. මොකද මේ iPhone එක ගොඩක් අඩු මිලකට, ඒ කියන්නේ මම තිබිච්ච දේවල් ටික මම ගොඩක් අඩු මිලකට මට තියාගෙන වැඩක් නැති නිසා සමහරක් ඒක විකුණන්න දැම්මා. මට මතක නැහැ එක්සැක්ට්ලි මොකට දුන්නේ කියලා. මොකද මගේ යාළුවෙක්ගේ ෆෝන්ස් කීපයකුත් ඔය විදිහට සෙල් කරා ඒ විදිහටම. ඉතින් මේ ප්‍රොසෙස් එක අතරතුරේදී එක ෆෝන් එකකට මට ආව කෝල් එකක්. මේ කෝල් කරලා ඉවරලා මේ පුද්ගලයා කිව්වා මම යම් කිසි තැනක වැඩ කරන්න කියලා. මට කියන්න බෑ, නමුත් ගවර්න්මන්ට් එකට සම්බන්ධ තැනක්. ඉතින් මෙතන වැඩ කරන්න කියලා මුලින්ම කතා කරලා විස්තර ඇහුවා. එයා මගේ ප්‍රයිස් එක නෙගෝෂියේට් කරන්න ඇහුවෙත් නැහැ. මං හිතේක සාමාන්‍යයි. මොකද සාමාන්‍යයෙන් මට මේක තියාගෙන වැඩක් නැති සමාන සැලකීතු අඩු මුදලකට එක විකුණන්න දාලා තිබුණේ. ඊට පස්සේ ටිකක් වෙලාවක් ගිහිල්ලා මේ පුද්ගලයා නැවත මට කතා කරලා කිව්වා මෙහෙමයි, මෙයාට ටැග් එකට මේ ෆෝන් එක ඕනේ පිටරට පුද්ගලෙක්ට කියලා. ඔයාට පුළුවන් නම් මේ ෆෝන් එක මට දෙන්න, ඔයාට එන්න පුළුවන්ද කියලා යම් කිසි ස්ථානයක් කිව්වා. ඉතින් මට ඇත්තරම මම එදා කලම්බු සයිඩ්ට යන්න හිටියේ. ඒක නිසා මම යන ගමන් මං ප්‍රශ්න නැහැ කියලා මං කිව්වා. හරි. ඊට පස්සේ ආයෙ මේ පුද්ගලයා කෝල් එකක් දීලා කිව්වා මෙහෙමයි, මට මෙච්චර ගාණක් මගේ අතේ මේ වෙලාවේ නැහැ. ඒක නිසා මේ මම ඔයාට චෙක් එකක් දෙන්නම් කියලා. ඊට පස්සේ චෙක් එක දෙන්නම් කියලා මෙයා කිව්වා. මම වැඩ කරනවා මේ කම්පැනිස් එක. මේ කම්පැනිගේ මට හම්බෙන චෙක් එක මේ කම්පැනිස් ගොඩක් ලොකු කම්පැනිස් එහෙම කියලා මුලින්ම සෑහෙන දේවල් ටිකක් කියලා ඒ වගේ දෙයක් සිද්ධ වුණා. ඊට පස්සේ සාමාන්‍ය පුද්ගලෙක් නම් මේ වගේ වෙලාවකදී මම මේ කතා කරන්නට වඩා හොඳ විදිහකට ඒ කෙනා මට ඒ විස්තර ටික කිව්වේ. මම මේ දැන් ඕකරන්ට කියනට වඩා ඊට පස්සේ කොහොම හරි මේ වෙලාවට ගොඩක් වෙලාවට පුද්ගලෙන් නම් කියන්නේ හරි ෆෝන් එක විකුණනවා ගොඩක් කට්ටිය කතා කරලා අහනවා රුපියල් 20,000-30,000 විතර අඩු කරලා නෙගෝෂියේට් කරනවා. මේ පුද්ගලයා කිසිම ප්‍රශ්න නැතුව මුළු ගානට මගේ ඇග්‍රි වුණා. චුට්ටි ගානක් නෙගෝෂියේට් කරන්න ට්‍රයි කරන්න ඉතින් මට එහෙම මතක නැහැ. නමුත් අනිත් අයට සාපේක්ෂව සෑහෙන හොඳ ඩීල් එකක්. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය පුද්ගලෙන් නම් කරන්න මේක ඇක්සෙප්ට් කරන එක. හැබැයි තියෙන ප්‍රශ්න තමයි ඔයගොල්ලෝ දන්නවා චෙක් එකක් වගේ දෙකින් ඔයගොල්ලෝ පේමන්ට් එකක් කරගත්තොත් මේක ඔයගොල්ලන්ට 100%ක්ම ලැබෙනවා කියලා අනිවාර්යම ගැරන්ටි කරන්න පුළුවන් කමක් නැහැ. ඔය චෙක් එක අරගත්තර මේ චෙක් එක ගත්තේ සමහරකට account එකේ සල්ලි නැති වෙන්න පුළුවන්. සමහරකට මේ චෙක් එක වට රිලීස් කරන්න පස්සෙ උනත් මේක අබලොංගු කරන්න විවිධ ක්‍රම තියෙනවා. ඉතින් මොන හරි රීසන් එකක් නිසා මේ චෙක් එක මං අරගෙන ඒ තියෙන device එක දුන්නා නම් නැවත තමයි මට මේ චෙක් එක ක්ලියර් කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද සමහරකට ඒක තිබිච්ච account එකේ සතයක් වන්ද නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට බැංකුවෙන් සාමාන්‍යයෙන් OD එකක් රිලීස් කරනවා. නමුත් එහෙමත් නැති accounts වෙන්න පුළුවන්.
ඉතින් සමහර කම්පැනිනේම් එකකට වෙන්න පුළුවන් කරන්ට් account එකක් මේ විදිහට අරගන්න චෙක් එකක් රිලීස් කරන්න පුළුවන් ඉන්නේ කරන්ට් account එකකින්. ඉතින් කරන්ට් account එකට සමහරක් විට මේ විදිහට චෙක් එකක් රිලීස් වුණාට ඒ කරන්ට් account එකේ බැලන්ස් එක නැති වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද personally මගේත් කරන්ට් account එකක් තියෙනවා. මම ඇත්තටම යූස් කරන්නේ නැති. ඉතින් ඒ කරන්ට් account එකේ සරලම හිතමු තියෙන බැලන්ස් එක රුපියල් 1000 කියලා example එකක් විදිහට මම රුපියල් 5000ක චෙක් එකක් ලිව්වොත් කවදාවත් ඒ චෙක් එක යන්නේ නැහැ. ඒ චෙක් එක බවුන්ස් වෙනවා නැත්නම් ක්ලියර් වෙන්නේ නැහැ. ඉතින් මේකත් එක්ක අන්තිමට සල්ලිත් නැහැ, ඩිවයිස් එකත් නැති තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඊට පස්සේ කෙනෙක්ට කියන බල ලීගල් ඇක්ෂන්ස් ගන්න පුළුවන්. එහෙම එක එක දේවල්. නමුත් ආයේ එතනදී කොච්චර අස්ති අදුවක් වෙනවද, කොච්චර අමාරුද මේ ප්‍රොසෙස් එක කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මොකද ගොඩක් වෙලාවට මේ වගේ සෙකන්ඩ් හෑන්ඩ් ඩිවයිස් එක සෙල් කරද්දී ගොඩක් ලීගල් ඩොකියුමන්ට්ස් ඉන්වොයිස් දීලා එහෙම කරන දෙයක් නෙමෙයි, සිග්නේචර්ස් අරන් කරන දෙයක් නෙමෙයි. ඒක නිසා මේක චෙක් එකක් අරගෙන ලොකු ප්‍රශ්නයක් වෙන බුල. ඒක නිසා තමයි සාමාන්‍ය මොන හරි ට්‍රාන්සැක්ෂන් එකක් කරද්දී මේක චෙක් එකක් ගන්නව නම් ඒ දන්න කෙනකින් විතරක් අරගන්න, එහෙම නැත්නම් නොදන්න කෙනකින් ගන්න එපා. මම චෙක්ස් ගැන සහ මේ දේවල් ගැන අයිඩියාක් තියෙන නිසා මම ඒතරදී ඒ ට්‍රාන්සැක්ෂන් එක රිජෙක් කරා එක කරන්න බෑ කියලා. නමුත් ඔයා නොහිතන තැනකද මේකපත් වෙන්න හැකියාව තියෙනවා. තවත් ස්කෑම් එකක් තමයි ගොඩක් වෙලාට ෆෝන් එක්ස්චේන්ජස් කරන්න සමහරක් කට්ටියනවා. හැබැයි ඒගොල්ලෝ අරන් එන්නේ ගොඩක් වෙලාට ස්ටෝලන් iPhones. ඉතින් ගොඩක් වෙලාවට ඔයා දන්නෙත් නැහැ ඔයාගේ iPhone එකට ඒගොල්ලෝ ඩීටේල්ස් ඔක්කොම ටික දාගෙන ඉවරලා ඔයාට කලින් iPhone එක දෙන වෙලාවෙ ඔයාට සමහරක් විට කියන්න හැකියාවක් තියෙනවා. මේ iPhone එකේ තියෙන පාස්වර්ඩ් එක මතක නැහැ, ඔයා මේක ඉවත් කරලා අරගන්න, මේ වගේ දේවල්. ඉතින් මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වුණොත් සමහරක් වෙලාවට ඔයාට නැවත ඔයාගේ ෆෝන්ස් දෙකම නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ කෙනාගේ iCloud එකට ඔයාගේ ෆෝන් එකේ සයින් වෙලා ඉවරයි නම් ඒ වෙද්දි එක්ස්චේන්ජ් කරන්න ඇවිල්ලා සමහරකට එයාට ඩේටා ටික බෑකප් කරගන්න ඕනේ. මේකේ මොන හරි රීසන් එකක් කියලා එයා මුලින්ම ඔයාගේ ෆෝන් එකේ අරගෙන එයාගේ ඩේටා ටික බෑකප් කරගෙන එයාගේ iCloud එකට සයින් වෙලා ඒක යූස් කරන්න පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ සමහරට එයාගේ ෆෝන් එක ඔයාට ලබා දෙද්දී ඒකේ ලොක් එකක් තියෙන පුළුවන්කම තියෙනවා. ඔයාලා දන්නා Apple ලගේ ලොක් එකක් iCloud ලොක් එකක් අයින් කරන එක ගොඩක් කොස්ට් එකක් යන ටිකක් අමාරු වැඩක්. ඉතින් ඒක නිසා මේක විවිධ ස්කෑම්ස් තියෙන එකයි. ඔයගොල්ලෝ මට වඩා දේවල් දැකලා අත්දැකලා අහලා ඇති ඒවා අපි කතා කරන පළවෙනි තැන කමෙන්ට් සෙක්ෂන් එකේ. මම කියවනේ මම සෙල්ල කෙනෙක් විදිහට මට එක්ස්පීරියන්ස් කීපයක් හම්බුණා. සබ් බය කෙනෙක් විදිහට එක්ස්පීරියන්ස් කීපයක් හම්බුණා. ඉතින් බය කෙනෙක් විදිහට හම්බෙච්ච එක්ස්පීරියන්ස් එකක් නම් ගොඩක් hina යන දෙයක්. ඒ වගේම මේක ගොඩක් කිහිප දෙනෙක්ටම වෙලා තියෙන දෙයක්. මම Facebook Marketplace එකේ ඇඩ් එකක් දැක්කා. මේ ඇඩ් එකේ තිබුණා iPhone 15 Pro Max එකක්. මේකේ ප්‍රයිස් එක දාලා තිබුණා රුපියල් 270,000 කියලා. ඉතින් 270,000 මම මුලින්ම දැක්කම හිතුවා හරි සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක්. ඒත් මෙච්චර අඩුවට කොහමද? මැසේජ් එකක් දැම්මා. මැසේජ් එක දැම්මට පස්සේ මට මතක විදිහට රුපියල් 265,000 කියලා කිව්වා. කියලා ඉවරලා කිව්වා මේක බ්‍රෑන්ඩ් නිව් ඩිවයිස් එකක් කියලා. මට ෆස්ට් තෝට් එක තමයි කොහමද බ්‍රෑන්ඩ් නිව් ඩිවයිස් එකක් 265,000කට දෙන iPhone 15 Pro Max 256GB. ඉතින් ඊට පස්සේ මම දැනගත්ත මෙතන මොකක් හරි කේස් එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මැසේජ් එකක් දාලා ඉවරලා මැසේජ් කරාට පස්සේ මේ පුද්ගලයා කිව්වා ඔයාට ඕන නම් කැෂ් ඔන් ඩෙලිවරි කරන්න පුළුවන්, නැත්නම් ඔයාට අවශ්‍ය නම් අපේ ෂොප් එකට ඇවිල්ලා අරගන්න පුළුවන්. මම ගියා ෂොප් එක තියෙන්නේ කොහෙද? නුවර. නුවර මට මතක නැහැ කොහෙද කිව්වේ කියලා. නුවර තියෙන ප්‍රදේශයක නමක් කිව්වා. ඊට පස්සේ මම කිව්වා දැන් ඒ කෙනා දන්නව හොඳට මං ඉන්නේ කොළඹ වල කියලා. මොකද Facebook Market Place එකේ පැහැදිලිවම පෙන්වනවා මගේ Facebook profile එක බැලුවම ඕන කෙනෙක් කොළඹ කියලා හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ මම එයා එක්ස්පෙක්ට් කරේ නැහැ. මම කිව්වා හරි මං එන්න මට ලොකේෂන් එක දාන්න කියලා. මැසේජ් එක රිප්ලයි එකක් ආවේ නැහැ. ඊට පස්සේ මම ටිකක් කියලා බලාගෙන හිටියේ මට මේක ගන්න පුළුවන්ද වගේ මොකක් කරේ මම වෙනස් දෙයක් දැම්මා. මම chat එක පුළුවන් වුණොත් දාන්න මට exactly මතක නැහැ මොනවද යවුවේ කියලා. මේ විදිහට conversation එක ගියා. ඒ අර ඉන්න තැන ලොකේෂන් එක අහන messages වලට මෙයාගේ response එකක් එන්නේ නැහැ. ඊට පස්සේ මම එකපාර කිව්වා සල්ලි deposit කරන්න දෙකට කලින්ද කොහෙද? මේ විදිහට deposit කරන කොටසක් හරි ඒ වගේ දෙයක් කිව්වා. මගේ යාළුවන්ට සාමයක සිද්ධ වෙච්ච තවත් කට්ටිය ඉන්නවා, සල්ලි දාපු කට්ටියත් ඉන්නවා. පස්සේ මට කිව්වා මම ටැලි කරලා බලද්දි එකම පුද්ගලයා එකම ඇඩ් එක හැමෝම දැකලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ටත් එලා තියෙන එකයි සමහරක් කට්ටිය ඇත්තටම සල්ලි දාලා. ඉතින් මේ සල්ලි දාපු කට්ටියගේ ඩීටේල්ස් පව සමහරක් අයගේ මංගව තියෙනවා. ඉතින් මේගොල්ලන්ට කියලා තියෙනවා මෙහෙම ෆෝන් එකේ ගාන 2.65 නම් ඔය 1.30ක් වගේ ගානක් ඩිපොසිට් කරොත් ඔයාලට මම මේක තියාගන්නම් අන්තිම යුනිට් එක තියෙන්නේ. ඒ වගේ දේවල් කිව්වට පස්සේ ඉතින් අර මිනිස්සුත් දැන් මෙච්චර අඩු ගානකට මේක හම්බ වෙනවනේ සෑහෙන ලොකු දෙයක් නේ කියලා අර ඒ දෙත් එක්ක ඒක සල්ලි ටික දාලා දැන් ෂොප් එකකුත් තියෙනවා කිව්වනේ.
කියලා හිතනවා. ඉතින් සරලව මගේ යාළුවෙක් නුවර ඉන්න නිසා මං හිතුවා මම යාව යවල හරි මේක අරගන්නවා. මේ ගන්න තියෙනවා නම් මේක ඇත්තටම මට චෙක් කරන්න මාර ආසයි. මම පුදුම ට්‍රයි එකක් දුන්න මොනා හරි කරලා මේක ෆෝන් එක අරගන්න. නමුත් ඕක තමයි සිද්ධ වුනේ. ඉතින් පැහැදිලිවම මේ වගේ ස්කෑම්ස් ගොඩක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. විශේෂ bigman.lk වගේ මාකට් ප්ලේසස් වල ගොඩක් කට්ටි fake ads දාලා තියෙන සමහර කට්ටි ෆෝන් නම්බර්ස් නැතුව ඇඩ් එකේ මැසේජ් කරලා ගොඩක් වෙලාට සල්ලි ඉල්ලනවා, පොඩි ගාණක් ඉල්ලනවා, සමහරකට පොඩි ඩිලිවරි චාර්ජ් එක කියලා සමහරකට ගාණක් ඉල්ලන බුණා, චූටි ගාණක් හරි වෙන්න බුණා සමහරකට. මේ වගේ ඔයා නොදන්න කෙනෙක්ට සල්ලි යවන්න එපා ප්‍රොඩක්ට් එක දකින්නවත් නැතුව. ඉතින් ඒක නිසා එක එක සර්ටිෆිකට්ස් පෙන්නයි, එක එක කට්ටේ ඩිපොසිට් කරපුවා පෙන්නයි, එක එක දේවල් ගොඩාක් පෙන්නයි. නමුත් පරිස්සම් වෙන්න, මොකද අපි නොදන්න මිනිස්සෙක් එක්ක ට්‍රාන්සැක්ෂන් එකක් කරද්දී ඒ මිනිස්සයාගෙන් එක ප්‍රොඩක්ට් එක අරගෙන ඒ ප්‍රොඩක්ට් එක හරි තත්ත්වයේ තියෙනවා කියලාවත් ඔය අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙලා ඉවර වෙලා ඒ ට්‍රාන්සැක්ෂන් එක කරන්න. ඉතින් මට විච්ච ඉන්ට්‍රෙස්ටිං ස්ටෝරිස් ටිකක් මම මේ කියව. මම තව කලින් විච්ච දේවල් ගොඩක් තියෙනවා. නමුත් මේ රීසන්ට් විච්ච දේවල් නිසා මම හිතුව ඔයගොල්ලොත් එක්ක මේ දේවල් ටික ෂෙයා කරගන්න. වීඩියෝ එක මොකද හිතන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් කරනවා වගේ මාටත් ඇමිලා තියෙන මේ වගේ අද්දකින් මත අපි කතා කරන පල්ලෙන් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන්. මොකද තවත් සෑහෙන පිරිසකට මේක වැදගත් වේවි. වීඩියෝ ලයික් එකක් දාන්න, SG YouTube channel අලුත් කෙනා subscribe කරන්න. අපි ආතල තිරගේ මේ වගේ හැම වෙලකම ඔයාලා හැමෝටම සුබ දවසක්.